සුබ සතියක් හැමෝටම. අපි කියන්ට් එකේ සතිය අපි ගීත විචාරයක් කරන්නයි අදහස් කරේ. අපි ගිය සතිය කරා අමරදේව මාස්ටර්ගේ ගීතයකට ගීත විචාරයක්. මම හිතන්නේ ගොඩක් දෙනෙක් වීඩියෝ එක බලලා තිබ්බා. සාමාන්‍ය විචාරයකට එහා ගියපු ටිකක් වෙනස් විචාරයක් තමයි එතනදී අපි කරේ. ඉතින් අද අපි බලාපොරොත්තු වෙන්නේ තවත් ගීතයකට විචාරයක් දෙන්න. නිරෝසා විලජිනී මහත්මිය ගායනා කරන පුන්සඳරයට ඇවිදින් හිමේ ගීත මම හිතන්නේ ගොඩක් දෙනෙක් අහලා තියෙන හැමෝම කැමති ලස්සන ගීතයක්. ඉතින් මේකෙදී අපි බැලුවා සාමාන්‍ය අරුත් ගැනීමට එහා ගියපු අරුත් ගැනීමක් මේකෙදී අපි කොහොමද කරන්නේ කියලා බලන්න. හොඳයි, අපි පොඩ්ඩක් ගීතයට මුලින්ම සවන් දෙමු. සඳරෑට ඇවිදින් හේනේ කළුඹ බිඳ රන් කෙඳිසේම රන්වන් ඉරිඟු ඉඹිනවාද තුන් යම හීන දැක දැක මොට දෙයි ගෙදර ඉඳ රන් කඳ තාම පැල් රකිනවා දෝනි. ඒ ගීතයේදී මුලින්ම නිරෝසා විජින් මහත්මිය කියනවා පුන්සඳරෑට ඇවිදින්නේ කළුව බිඳ කියලා. ඒතකොට එතනදී අපිට යම් බැලු බැල්මට පේන්නේ ගීතයේ හේනට පුන්සඳ වැටිලා, ඒතකොට හේන හා සම්බන්ධ වෙච්ච කතාවක් තමයි මේකෙදී පැහැදිලි වෙන්නේ. නමුත් ඇත්තටම අපි එතනදී ඊට වඩා වෙනස් දෙයක් දකිනවා. එතනදී හේන සහ හඳ කියන එක උපමාවක්. ඒතකොට මෙතනදී නිරෝසා විජින් මහත්මිය නැත්නම් රචකයා කියන්න හදන්නේ බිරිඳ සහ ස්වාමියා අතර තියෙන බැඳීම. එතනදී පුන්සඳ රැට ඇවිදින් හේනේ කියන එකේදී ඒ ස්වාමියා බිරිඳ ළඟට එන අවස්ථාවේදී බිරිඳට දැනෙන හැඟීම තමයි එතනදී විග්‍රහ කරන්නේ පුන්සඳ රැට ඇවිදින් හේනේ කළුව බිඳ. ඒතකොට හේනක තියෙන කළුවර බිඳ දමන්න සාමාන්‍ය එළියකට බෑ. සාමාන්‍ය ලන් තැරුම පත්තු කරලා හේනේ තියෙන එළි බිඳින්න බෑ. ඒකෝර එතනදී කවියා එතන ගේනවා හඳ. හඳ ගෙනල්ලා කියනවා ඒ හඳ එළිය වැටුනහම හේනේ සම්පූර්ණ අඳුර නැති වෙලා යනවා. ඒ වගේ තමයි කාන්තාව ළඟට රාත්‍රියේදී නිදිහනද ස්වාමියා එද්දී කාන්තාවගේ හිත තුළ ඇති වෙන උද්දීපන හිත තුළ ඇති වෙන ආනන්දය තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. හේනට හඳ එළිය වැටිලා ආලෝකමත් වෙනවා වගේ කාන්තාවගේ ඒ සිතුවිලි උද්දීපනය වෙනවා ස්වාමියා තමන් ළඟට පැමිණෙද්දී. ඒවල එතනදී දෙවැනි අවස්ථාවේදී ප්‍රකාශයක් වෙනවා රන්කෙන්දි සේම රන්වන් මිරිඟු ඉඹිනවාද කියලා. ඒතකොට මෙතනදී යම් කිසි ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා මන්ද. දැන් කාන්තාවගේ සිතේ කෙතරම් පිබිදීමක් ඇති වුණත් එතන යම් මිරිඟුවක් පස්සේ යන සංකල්පයක් කවියා ඉදිරිපත් කරන්න උත්සාහ කරනවා. රන් කෙන්දි සේම රන්වන් මිරිඟු ඉඹිනවාද, ස්වාමියාගේ පපුවේ තියෙන ඒ දේහධාරී ශරීරයට හේතු වෙලා ඇය ඒ පහස ලබන එක යම් මිරිඟුවක් පස්සේ යනවද කියලා යම් සැකයක් කවිය තුළ මේ ගීතය තුළ ජනිත කරනවා. ඒත් එක්කම කියනවා තුන්යම හීන දැක දැක මුතදයි ගෙදර ඉඳ කියලා. එතකොට මේ කාන්තාව සහ ස්වාමි පුරුෂයා එක නිදිහනේ හිටියත් මේ දෙදෙනාට යම් කිසි ගැටලුවක් එතනදී පිළිඳු කරන්න කවිය උත්සාහ කරනවා. මොකද ඒ යාමයන් තුනම පෙරයාම මැදියම පසුයාම කියන යාමයන් තුනදී යම් සිහිනයක කියන්නේ ඇයට ඇත්තටම එතන සිහිනයක් කියන්නේ එතන නිදාගෙන සිටිදී දකින්න සිහිනක් නෙමෙයි. ඒ තුන් යාමයේම ඇය යම් කිසි සිහිනයක යම් කිසි අනාගත බලාපොරොත්තුවක ජීවත් වෙනවා. ඒත් එක්කම
ස්වාමියා නිදි වර්ජිතව නිදිහාන සිටිනවා. මෙතනදී බිරිඳ අසන පැනයක් අසනවා ස්වාමියාගේ නිදි නැතුව පැල් රකින්නවා වගේ නිදි නැතුව ඉන්නවද කියන එක. ඒතර මේ ගීතයේදී ඇත්තරම දරුවකු බලාපොරොත්තුෙන් සිටින බිරිඳක් සහ ඒ පිළිබඳව යම් ගැටලුකාරී තත්ත්වයකට මූල දීලා සිටින ස්වාමියක අතර ඇතිවන සිතුවිලි දාමයක් විදිහට තමයි මේ ගීතය විග්‍රහයෙන් අපි බලමු. ඊළඟ කොටසදී මොකද්ද කියන්න උත්සාහ කරන්නේ කියලා. යම්කිසි අලංකාර රාත්‍රියක් පිළිබඳ විග්‍රහයක් කරන නිතරම කිදිකි පාන අහසයට. ඒතොර මෙතන ඊටාම රමණීය වූ රාත්‍රියක් උදා වෙලා තියෙන මොහොතක ඒ ගීතයද කියනවා. බිරිඳ කියනවා එයාට නිදිහානේ සතපිලා ඉන්නම හිතෙනවා කියලා. හදපිල උඩ නිදාගෙන ඉන්නම හිතෙනවා කියලා. එතනදී එතන විග්‍රහ කරන්නේ එයාට දරුවකු පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. යම් උත්සාහයක් ඒ රාත්‍රිය පුරා යම් උත්සාහයක් දරලා හෝ දරුවකු තමාගේ කුසට පිළිසිඳ ගැනීම සඳහා තමන්ට ඒ රාත්‍රිය යෙදවිය හැකි කියන එක ව්‍යංගාර්ථයෙන් ගීතයේදී විග්‍රහ කරන්න උත්සාහ කරනවා. ඒත් එක්කම කියනවා මෙතන මේ ගීතයේදී ඇත්තටම පුරුෂයා යම් කිසි දුර්වලතාවයක් තියෙන පුරුෂයෙක් විදිහට තමයි විග්‍රහයේදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. මෙතන දෙවෙනි කොටසේදී ගීතයේදී විග්‍රහ කරනවා, ගීතයේදී ඉදිරිපත් කරනවා නිල්තරු රෑණි ගිබිඟි පාන අහස යට. ඊටම රමණීය වූ රාත්‍රියක් පිළිබඳ විග්‍රහයක් තියෙන්නේ. රමණීය වූ රාත්‍රියක කටුමැටි ගහපු දුක්බර කටුක ජීවිතයක් තියෙන ජීවිතයක නිදිහාන පිල්කඩ උඩම ඇයට නිදාගන්න රාත්‍රියක නිදාගන්න තරම් ඇයි ලෑස්ති. තමන්ට දරුවකු බලාපොරොත්තුෙන් සිටින බිරිඳක් ගහින්සක බලාපොරොත්තුවක් පිළිබඳ තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. ඒත් එක්කම මෙතනදී කියනවා වේදනාබර වූ බිරිඳ ලෝකයාට අඬගහලා කෑගහලා කියන්න තරම් වේදනාවකින් ඉන්නේ. ඇයි කියනවා මී අඹ කන්න ගිරවුණියෙන් එපා හිට මල් පිපුණාට ගෙඩි නෑ තාම අඹ ගහට. කාන්තාව ඇත්තරම දරුවෙකු ප්‍රසූති කිරීම සඳහා ප්‍රමාණවත් සැකස්මක් ඇය තුළ තියෙනවා. ඇයගේ මල් පිපිලා තිබ්බ ගෙඩියක් උපද්දවන්න තම පුරුෂයාට බැරි බව මේ කවි මේ ගීතයේදී විග්‍රහ කරනවා. ඉතාම දුක්බර අවස්ථාවක් බිරිඳකගේ හිතේ ඇතිවන වේදනාව මේ විදිහට ගීතෙන් ඉදිරිපත් කරනවා. අපි බලමු ඊළඟට. තුන්වෙනි කොටසදී කියනවා තුන්වෙනි කොටසදී ගීතය අවසාන කොටසදී කියනවා බිරිඳ කෙතරම් පීඩිතවද කෙතරම් පීඩාවකින් සිටියත් ඇයි ස්වාමියා කෙරෙහි දක්වන භක්තිය ආදරය අඩුවක් කියලා නැහැ. ඇයි කියනවා මෙහෙම
රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන. එයාට එයාගේ ස්වාමියා පින්බර ඇතෙක් වගේ ඇය දකින්න ඒ විදිහට. ඇයි කියනවා රන්කඳ සේම පින්සර මාගේ ඇතු නිදන රන්මල් යාන හීනෙන් දකින පින්පම. ඒ ස්වාමියා ගාව ඇතෙක් වගේ තමන් ගාව ඉන්න ස්වාමියා ගැන ඇය ඒ විදිහට දකිද්දි රන් මල්යාන කියන දරුවකු ලිසින්ද ගැනීමට තමන් බලාපොරොත්තුෙන් සිටින ඒ රන් යානය ඇයට සිහිනෙන් දකින පින විතරයි ඇයට තියෙන්නේ. මෙතනදී ඇත්තටම ස්වාමි භක්තිය පිළිබඳව ස්වාමි භක්තියෙන් යුක්ත බිරිඳක් පිළිබඳව තම පීඩාවට පත් වුණ තමන්ගේ බලාපොරොත්තුව සපුරා ගන්න බැහැ කියලා ඇය දැන දැන ඇගේ ස්වාමියාගේ මත්තෙම ඉන්න තාම තිම්බර කාන්තාවක් ගීතයේදී විග්‍රහ කරනවා. අවසානට කියනවා තුම්පත්‍රයන වේදෝ කොහොම අප දෙදෙන අපි දෙදෙනා කොහොමද තුම්පත්‍රයනක් වෙන්නේ මේ තියෙන තත්ත්වයේ උඩ රංකැටි පුතුට ඉඩ නැතිවාද මගේ අහන්. ඒ කියන්නේ එයාට දරුවකු පිරිසිඳ ගැන්ද පුතෙක් ඒ ජීවිතයට එකතු වෙනද ඉඩ නැතිවාද කියලා අවසානයට ප්‍රශ්නාර්ථයක් ඉදිරි කරනවා. ඉතින් මේ ගීතයේදී ඇත්තටම අපි දැකලා තියෙනවා යම් විග්‍රහයන් කරනවා පැල් රකින්න ගිය ස්වාමියා සහ ගෙදර තනියම බිරිඳ ගැන කියවෙන ගීතයක් විදිහට යම් විග්‍රහයක්. නමුත් අපි දකින්නේ කේ ආර්ට් එක විදිහට මේකෙදී ඊට වඩා වෙනස් වුණු ගැඹුරු අර්ථයක් තියෙනවා කියලා. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකිනුත් ඔයාලා හැමෝම සතුටු වෙන්න ඇති. දන්න ගීතයකට ඒ වෙනස් අරුතක් ගේන්න අපි උත්සාහ කරමු. ඉතින් අපිට කමෙන්ට් එකක් දාන්න ගීතයේ අර්ථය පිළිබඳ ඔබට යම් වෙනස් හැඟීමක් තියෙනවා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා ඒ දෙයක් දැනගන්න. ඉතින් මේ වීඩියෝ එකටත් ඔයාලා කමෙන්ට් එකක් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි යන්න කලින් පොඩි ඉල්ලීමක් කරනවා කේයන්ට් එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න. අපි අලුත්ම වීඩියෝ එකකින් ඊළඟ සැරේදී හම්බ වෙමු. හැමෝටම සුබ සතියක්.